පාස්කු ප්‍රහාරයට යුක්ති ඉල්ලා සහ රටේ පවතින වත්මන් ගැටලුකාරී තත්ත්වයට විරෝධය පාමින් කතෝලික ජනතාව සහ සිවිල් ක්‍රියාකාරීන් අද පෙරවරුවේ සිට විරෝධතා සංවිධානය කර තිබුණා. පාස්කු ප්‍රහාරය සැකකරුවන් වහාම රටට හෙලිකරන ලෙස බල කරමින් මීගොම ප්‍රදේශයෙන් සාමකාමී පාගමනක් ආරම්භ කෙරුණා. ඒ අනුව කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා විශාල පිරිසක් පාගමනින් පැමිණියා. අද රජයේ බලයෙන් ඉන්න රජය එදා ඡන්දයට ඉදිරිපත් වෙද්දී ඒ සිද්ධිය සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ පාවිච්චි කළා. ඒගොල්ලෝ ජාතීන් අතර සැකය ඇති කරන්නට කටයුතු කළා. විශේෂයෙන්ම මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධව විවිධාකාරයේ බය ඇති කිරීම කරන්නට උත්සාහ කළා. මහ විනාශය පිටිපස්සේ කුමන්ත්‍රණයක් තියෙන්න පුළුවන් කියලා. දැන් අපිට එළිදරව් වේගන යනවා කුමන්ත්‍රණකාරයෝ කවුද කියලා. ඒ කුමන්ත්‍රණකාරයන්ට බලය අල්ලගන්න පුළුවන්. නමුත් බලය ආරක්ෂා කරගන්න බෑ. ඒ නිසා වෙන්නට ඇති අද වෙනකොට මේ රට කොයිම ආකාරයකටවත් ඉදිරියට ගෙනියන්න බැරි ලියාතුල තත්ත්වයක් උදා වෙලා තියෙනවා. එමෙන්ම රටේ පවතින අර්බුදකාරී තත්ත්වයේ හේතුවෙන් රට වෙනුවෙන් දෙවියන්ට කරන කන්නලව්වක් සමග සාමගාමී විරෝධතාවයක් ලංකා සභා දේවස්ථානයේ ඉදිරිපිට අද පැවැත්වුණා. ඒ කතෝලික පූජකතුමන්ලා කන්‍යා සොහිරියන් හා ගිහි නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්. මේ අතර රදුගුරු කීර්ති ශ්‍රී ප්‍රනාන්ද පියතුමන් ප්‍රකාශ කළේ පාලකයන් වහාම ජනතාවගේ පීඩාවන්ට සහන සලසා දීමට ක්‍රියා කළ යුතු බවයි. මේ වෙලේ දේශපාලන වාසි ගන්න යන්න එපා. මිනිස්සුන්ගේ දරිද්‍රතාවය තුළ මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න ඒ ප්‍රශ්න යම් තාක් දුරට සමත කටපත් කරන්න උත්සාහ කරන්න. යම් කොටසකට යමක් බැරි වුණා නම් ඒ අය තවත් එල්ලගෙන ඉන්න එපා. ඒ අටහත් පහත් වෙලා ඒ පුළුවන් කෙනෙක්ට ඒකට ඉඩ දෙන්න. මේක එක පවුලක නැත්තම් එක ජන කොටසක එක පාක්ෂික කාරණයක් නෙමෙයි, මේක මේ රටේ කාරණයක්. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඒ ගැන සාවධානව කල්පනා කරලා ඔබට කරන්න බැරි වුණා නම් ඒක අනිත් අයට අවස්ථාව ලබා දෙන්න. ಜಾති කුල මල ભેද පක්ෂපාත ભેදකින් තොරව. මොකද මිනිසුන්ගේ දරිද්‍රතාව වැඩි වුණොත් ඒ මිනිස්සු මොනව කරයිද දන්නේ. එමෙන්ම කතෝලික සභාවන් මගින් සංවිධානය කළ සාමකාමී පා ගමන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැවැත්වුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.